Ehi passico, ehi passico, inne, inne, dar um maybe. සමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුතස වස්නාවන්ත පෙන්වතුනේ. මෙ හිමිදිරි පාන්දර ඒහි පස්සකෝ ධර්ම දේශනාවයෙන්. අද දවසම සුකී සුවපත් කරන ජීවිතයට අර්ථය ගෙන දෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ. සද්ධර්මයෙන් බණපදයක් ඔබට කියල දෙන්ඩ බලාපොරොත්තු වන්නේ. පින්වතුනි අපි ජීවිතයට අවබෝධය කියෙනෙක අවශ්‍යයි. ධර්මාව බෝධය ලබන්ඩනං, භාවනාව නැතුව බැහැ භාවනාව ඕන. අපට පින් අවශ්‍යයි දැන් අපි සංසාරපින් කරල තියනවා. කරපු පින් තමයි දැම් භුක්තිවිඳන්නේ. ද මේක තේරුම් අලන්තම කියන් කියී දෙෙනද මනුස්සර්තයක් ලැබුණහමේ මනුස්සත්වය වටිනකම අපට තේරෙන්නේ. අතපය අහතර හොඳට තියෙනකොට අංගවිකල නැතු න්ද බුද්ධක නැතුව තියෙනකොට එක වටිනකම අපට තේරෙන්නේ. නමුත් සාපේක්ෂව ලෝකයේ ඉපදිච්ච අයත් එක්ක බැලු අහම අපි කොච්චර හොඳ තැනකද ඉන්නේ. ඇයි ඒක හිතන් නැත්ත අපේ මිනිස්සේ අපිට කණගාටුව පන්නතුනේ අපි මනුෂෂත්වයක් ලබාගෙන තියෙනවා ෂණසම්පත්තියක් ලබාගෙන තියෙනවා බුද්ධෝත් පත්ති කාලයකයිඉ පදිලා තියෙනවා සද්ධර්මය ශ්‍රවණය කරන්්ඩ බාග්්‍යෙ ලබිල තියවා මේ කාරණ හතරම අපට ලැබිල තියෙන්නේ පුබ්බේ්ච කතපු්ඥතා පෙර කළ පින් නිසා ක දැට බොක්ති දින්න මොවාද පෙරළ පින් මේ පින බුක්ති විඳින්න විඳින්න පිනවරවෙනවද ඕව පිනර තිික ටික ගැවි ගැවනවා මේ පින් පෞු් කියන්නේ මේ ස්වභාහාව ධර්මීදද මේ ගාමුතු දෙයක් නෙවේ හොඳ දෙයක් කලොත් පිනක් කොත් ඒකට හොඳ ප්‍රතිවිපාකයක් එනක සබහාව ධර්මයට ඒකඟ දෙයක් මේ හිතනවා මේක මේ බුද්ධාගමයේ විතරක් කියන දෙයක්. බෞද්ධයඔඋන්ට විතරයි ඕව බලපාන්නේ අපිට බලපාන්නේ නැ කියන මේ වැරදි සිතුවිල්ලටෙන් දෙපා. ඔබ මොන ආගමය වත් මොන ජාතිය වත් මොන කුලේත් මොන පන්තිය වුනත්. ගිහිෙක් වුනත් පැවිද් දෙෙක් වුනත් දිස්ත්‍රියක් වුණත් පුරුෂයකුණක් පෙන්වතුන අපි. කරන යම් හොඳ වැඩක් වේද ඒකට හොඳ ප්‍රතිවිපාකයක් ලැබීම ස්වභාවධර්මයට එකඟ දෙයක්. ස්භාව ධර්මින් අපට දෙනදී දෙැන් අපි නරක දෙයක් පාපී දෙයක් අයහපත් දෙයක් කළොත් ඒකට නරක ප්‍රතිවිපාකයක් එන ස්භාවධර්මයට එකඟ දෙයක් පන්නතු. ඒ නිසා මේකළ ජාතියාගම් කුල මල උස්පහත් වේදයක් නෑ අඒක තේරු ගඩ. පොදු ධර්මතාවත්මයි. ඒ නිසා අපි මේ ගෙවන්නේ පෙරපින් ඒම් අලුතෙන් පින් කරග්ඩ ඕනද නැද්ද කරග්ඩඕන ගිහි එෙක් වුනත් පැවිද් එක්ුත් දෙව එක් වුණත් අපට පින් අවශ්‍යයි පින් වැඩිවෙන එක තමයි සැප වැඩිවෙන මයිකන්න සුකෝ පංඥස උත්්ය ඇයි අපි මේක නොහි තන්නේ ඒ ගැන හිතන්න තරන් හොඳ මානසිකත්වයක් නැතිකමද මේවා පිනුගන්නකමද මට ආගමක්කෝන් නෑ කියලා මේ කියන හිතුවක්කාරේ මිත්‍ය දෘෂ්ික අදහස නිසාද එහෙම නැත්තන් තමන්ගේ තියන මෝඩකම අනුගන කම නිසාද ප තුන අප යහපත් ලෙස දිවිකිෙ බයි නම් යහපද්ද අපට උරුම වෙනවා ඒක ආගමකින් කිව්වත් නොකිව්වත්ඒ ස්වභාව ධර්මයේ තියෙන උරුමය නරකදේ අයහපත්දේ කරන න ඒකටත් ප්‍රතිවිපාකය විඳන්න අපි බලාපොරොත්තු වවා මේ කරන පින වගේම බෞද්ධයන් හැටියට නිර්වාණය සාක්ෂාත් කර ගන්නට අපට අවශ්‍යයි කුසල් ඒකට මොනවදවන කුසල් කුසල් කියන්නේ කුසලතා දියුණු කරගන්න එක දැම්පින් නතුනි අපේ ශරීරය ගත්තාමමස් ශරීරය කොටස් දෙකට බෙදෙනවා ගත එකක් සිත එකක් ගත ගත්තාම ගත පද්ධති කීපයකින් ශරීරය පද්ධති කීපයකින් සකක්සල තියන්නේ එකක් තමයි රුද්ධිර නාලිකා පද්ධතිය හර දේවස්තු ආශ්‍රයෙන් සහස් ශරීරයම එක ක්‍රියාත්මක වෙන දෙක ශසන පද්ධතිය අපිහුස්ම ගන්නවා පිට කරනවා එක පෙන හළු ආශරයෙන් ක්‍රියාත්මක වෙන. ආහාර ජීර්ණ පද්ධති තවත් පද්ධතිය. එතකොට ඒ ආහාර ජීර්ණ පද්ධති ක්‍රියාත්මක වෙනවා. අපි නිදාගන්න වෙලා වෙන්න පුළුවන් නාන වෙලා වෙන්න පුළුවන් පින්කං කර වෙලා වෙන්න පුළුවන් බනාහන බණ කියන භනා කරන වෙලා වෙන්න පුළන් මේ ආහාර ජීන පද්ධති ක්‍රියාත්මකයි එදකට ඔයමගේ පද්ධතිවලින් තමයි ක්‍රියාත්මක වෙන්න දැ ශරීරය තුළ රසානික ක්‍රියාකාරරිත්තයන් පිළිබඳව බැලුවහම ඒක පෙන්නතුනි රසායිනික ක්‍රියාවලි ට්‍රිලියන ගානක් ශරීරී සිද්ධ වෙන එක මොහො තක් තුළද පේනෑ. එතකොට මේ සයිල අපි තුළ ඇතිවෙලා ක්‍රියාත්මක වෙන්නේ අපේ මේ ජයිවීය පැවැත්මට එතකොට මේ ශරීරය හැදිල තියන්නේ බාවනා කරන්නද නෑ. ශරීරය හැදිල තියනෙ බාවනා කරන්න නෙවේ. ඔය ජයිවීය පැවැත්මට ඇත්තං කාලා නැත්තන් ඉඳලා විනෝද කොහොම හරි කාල බීලා සීමාවක් නැතුව වින්දනයක දිල මැරිලයන් ඒක තමයි ශරීරයට උරුමදේ හැබැයි මේ අනිත් කොටස තමයි සිත අන්නේ සිත තමයි අප පාලනය කර ගණඩුවන දැ ශරීරයේ තියෙන දේවල් සවයන්තීව ක්‍රියාත්මකයි. අපි හිතුවත් නොහිතුවත් ආහාර ජීනනය වෙන එක එක වෙන එකක්නේ කවරුවක් ආයාසියෙන් කරන්න බෑයි එක අපි තු පැවිදි අතරක් යනවන ආහාර ජීර්ණය වෙන්න මම හිතුවයි කියලා මට පැන් ආහාරය ජීරණයවෙන්න ඕන කර එක වෙන්න ෑන ස ක්‍රියාත්මකයි හර දවස්තු ව ලීගමනක සොයංත්‍රීව ක්‍රාත්මක වන්න මේ හුස්ම ගන්න එක හුස්ම වැටන එක සවයන්ංග්‍රීව ක්‍රියාත්මක වෙන එක. අන්න ඔය ගැන අවබෝධයෙන් ඕවා හොඳ පැත්තට හරව ග්ඩ තමයි විමානසක්තියෙන් සිතක්තියෙන්. වි්ඥානයක් කියල කියනව. අන්නේ නම් මනස තමයි අපි හදාගණ්ඩ ඕනද. ශරීරය ගත හදන වැඩ පිළිවලක් බුදු දහම කියල නෑ. නිරෝගිකම ඇතිකරගන්න පිළිවල කියලා තියෙන. ඒනම් මන සහදන තැනටයි බුදු දහම වෙල්ල තියෙන්. බුදුරජාණන් වහන්සේ සාරා සංකය කල්පලක්ෂයක් පාරමිතා පිරුවේ සිත හදන්න මිස ගත හදන්ඩනෙ වෙයි. ඒ නිසා හිතයි හදා ගන්රුවන හිත හදන්ඩ තියෙන හොඳම වැඩ පිළිබල භාවන. දැන් කෙනෙක්කුට අපි මතක් කරන්නවා මේ නිර්වාණය සාක්ෂාත් කරන එක භාවනාවෙන් තොරව කරන්න බෑ. මේම කිවම කෙනෙක් විරුද්ධවෙන්න පුළුවන්. සමාරුකයන් පුළුවන් නෑ භාවනා කරන්න ඕන්න බනාහල නිවන්දකින්න පුළුවන්. බනාහලා නිවන් දැකල තියනවා. ඕන තරම් බුද්ධ කාලි ගත්තා මේහමයි බුදු හාමුදුරුවෝ ඉස්රා බනාහායින්නෝ පිරිස ඉතාම කෙටි වෙලාවකින් නිර්වාණය සාක්ෂාත් කරගෙන සෝවන් සකදාගාමී අනාගමින් අරහත් මඟඵල නුවන ලබලා ඒ ඇත්ත හැබැයි එතන භාවනාව තියෙනවද නැද්ද එතන භාවනාව තියනවා ඒ ඇය සංසාරය ඒක කුසල කරම කරලා තියට බදුරජාණන්හන්සේ ධර්ම දේශනාව පටගත්න කොටම අ අදාළ පුද්ගලයාගේ සිත එකඟවෙලා ඒ බණපදඔස්සේ සිත වැඩිල දියුණුවෙලා අවබෝධයල බිලිවරයි. ඒත් භාවනාවම තමයි. හැබැයි භාවනාව කියල වෙනවම පැත්තකට වෙල භාවනා කරල නෑ. බනාගල තියෙන්නේ. හැබ බන අහදදිම භාවනාව සිදුවී ඉවරයි. තේරුම් ගඩු ඒකයි බංකිේ භාවනාවෙන් තොරව නිර්වාණය සාක්ෂාත් කරන්න බැ භාවනාව කියන වැඩීම වර්ධනය එතකට භාවනාව කොටස්තකත් ති එකක් සමත එකක් විපත්සනනා නැත්තම් විදර්ශන ඔ සමත භාවනාව ගත්තහම සමත භාාවන බුද්ධ කාලෙ තිබුණ ද හන්දු්‍රර ඉදන කොට භාරති තිබන ඒක නිසාානයේ ආලාර් කාලාම ොද්දකරාම් පුත්‍ර දෙන්නගෙන් පංචා විච్ඥා සප්්‍ර සමපත්ති අස්ත්‍ර සමාපත්ති බාගත්තේ ඉදදවි තිදිබ්ව සෝත රචිත්්‍ර විජාන තිබ්බේ නිවාසාන ශ්‍රති දි් ක් ප්‍රථමධ්‍යන ධදිති අධ්‍යාන තෘතිී අධ්‍යන චතතුෘ තධ්‍යාන ආකාසානං චායතනයේ විඤ්‍යානං ජාතනය කින් චඥායතනය නේව සංඥානා සංාතනය වලාග ොො කර සමත භාවන වඩල තැම්බලන්න බෝසතාාණන් වහන්සේ තක වැඩුවන ගුරුවරුන්ගෙන් ඉගෙනගත්ත වත්මගුල දවසෙත් වැඩුව එක තිබිච්ච එකක් නිසානි පේනොනේ එනිසාම සමත භාවනාව තිබුණා හැබයි සමත භාවනාවෙන් පමණ නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ ඒ සඳහා අත්‍යවශය විදර්ශනාව දර්ශනය දැකීම විදර්ශනය හොඳින් දැකම් මොකක්ද හොඳින් දකින්නේ ලෝකය මොකක්ද ලෝක ලෝකයන පං්චුඋපාදානස්කන්දේ නම්ූ ලෝකයයි මේ ලෝකයේ හරියට දැක්ක දවසට අපිගේේ නො සත්‍යාව බෝධය ල බාගත්තා කනගේ දාට ඒ අවශ්‍යයි නමුත් මෙතෙන් දී මා කියන කරුණ ඉටවඩා වෙනස්. විදර්ශනය අවශ්‍යක ඇත්ත නිගන්දකින්ට. එහෙත් ඔබ එක පාරට විදර්ශනාවට යන්දෙපා සමාරුකේනෝ අපිටත්ත විල්ල කියෙලා තින අමුදුරන අපි සමතයන වඩල තින්නේ නමුත් විදර්ාවි වඩලන විදර්ශනාව තමයි අපිට ඕන. සමාරවෙලාවට සමහර තැන් වලින් ධ්‍යාන පවා දීලා තියෙන ඕනේ සමාරු ්‍යානත් දීලා දැ කියන මෙහම් බලාග නති ඔයාදැන් හතර වනි ධ්‍යානී ලබල තියෙන් බලන්න පින්නවතුනු මිනිසු මුලාරන හැටි සමාර කියන ඔය රහත්්චල ඉන්නේ නැතැන් ඔයා අපි සැටිපිකටික්දනවා මේ සෝවාන සටිපිකට්ට එක පින් නතුන අන්න එතෙන්ට පහතට වැටෙන්ඩ එ පා මේක මේ සාතික වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක අධ්‍යාත්යේ ගුණයක්ත් එක්ක කරන්න පුළුවන් දෙයක් න මේක ඒනි සාතෙන්ට වැටෙන් දෙතා. සමහර වහන් වහන්සේලා ඕන තරං ඉන්න ෝදැන් හතුපිපෙන්න වගේ තැන්තැන්වල මතු වෙලතිේෙන. ඒ නිසා එ පට්ට පල් බොරුවලට ඇහුවෙ එපා. මොකද පෙන්නතුනි රහතන් වහන්සේෙනෙ ්‍රහත් වනා කිය කියා ප්‍රසිද්ධ කරකරයන්න නෑනේ ඇයිඒ රහත් වනාට පස්සේ සියලු කෙලෙස් නැසලතියන. රහත් වනාට පස්සේ උතුමන් සියලු ආශාවන් දුරු කරල තියනෙ. එතකොට සියලු ආශාවන් දුරු කලානම් පෙන්නතුනි සියලු කෙලෙස් දුරු කලානම් ඒ උතුමන්ට අවශ්‍ය නෑ රහත්තුනයි කියල කිය කියන්න ඇයි ලබාගන්න ඕන වර ප්‍රසා දෙයක් නෑ ලබාගන්න කීරතියක් නෑ ලබාගන්න ලාව ප්‍රයෝජනයක් නෑ ඒක නිසා රහතන් වහන්සේ කෙනෙක් රහත් වනා කියල කිය කිය නොයන්නේ එකයි. ඇයි ලබාගන්නද යන්න න උන්වන්සේ සියලු ආශාවන අතැර තිය නිකලේෂී තත්වයට පත්වෙල තියෙන්. ඒ නිසා ඔබත් මේ තේරුම් ගණ්ඩ. මා කියන්නේ එක විට විදර්ශනාවට යන්න්න එා. එතකොට අපේ නොදැන විදර්ශනාව කරන්න ඕන සමතය හොඳට වඩල හිත පුරුදු කරලා. සමහරු විදර්ශනාවට උපදෙස් දෙනවා හැබැයි පොතේ දැනුමෙන් දෙන්න උපදෙස්. ඒ පොතේ දැනුමෙන් උපතිස්තීල වැඩක්නෑ. විදර්ශනාව අපි අහගණ්ඩෝන ඒ පිළිබඳ පරිනත බවක් තියෙන අදදැකීම් තියන භාවනාව කල්ල පලපුරුදු කෙනෙකුගේ. හම ස්වාමීන් වහස කෙනකුෙන. ඒ නිසා ඒක ඒ ස්වාමීන් වහන්සේ ළඟ ඉඳගෙන තමයි ඒ විදර්ශනාව කරන්න දෝන. එහෙම නැතුව පෙන්නතුනි අර උපදෙස් සරග වෙනම ගිහිල්ලා විදර්ශනාව කරන්න නෙවේ. හැබැයි සමතභාවනාවේ මෛත්‍රී භාවනාව මා පැහැදිලිු කියනු ආගෙවත් ළඟ ඉදගෙන උපදෙස් ලබ ලබා කරන්න ඕන දෙය අපට පුළුවන් එක සැරයක් උපදේශ ලබාගත්තතා මත්‍රී ාවනාව වඩන්ඩ. හැබැයි මේ භාවනාව කරන්න ඕනෑ දෙැ අපිට ප්‍රතිඵලාඩු මොකද. අපි දැම් භාවනා කරන ඇක පැෑය ගණන් දින ගනම් සති ගනන් කරනවා. හැබැයි අප ඉඳල තියෙන්නේ උඩු හිතේ විතරයි. දැ උඩු හිතේ යට හිත දෙකක් තියෙනද නෑ බද්ධගම හෙම වෙන් කල්ල නෑ. ඔ සිංගමල ප්‍රයත්තම එම වෙන් කළේ. නමුත් මේ තේරුම් ගන්න පහසුව සඳහාට කියනවා ගැඹුරු හිතට යනවා කියල කියන කතාවත් එක්ක මෙතන කියනවා ඔබ යන්නෝන අර යට හිතට කියන එක හැබයි යටහිතට සීමාවක් ගල වැටක් හලවෙන් කරන්න බෑ හිතේහෙම වෙන් කරන තැ නෑ නමුත්ම තේරෙන්න ඔන් නිසා කියනවා උදුු හිතොන්ස දැ උඩුහිත අපි තියනවා. යටහි සොස මේ සකොන්සස්න කියන තත්වයට ඔබ යන්නන යටහිතට යඩ උත්සාහ කලොත් තමයි භාවනාවට සැබෑ ලෙස සමවදින්න පුළුවන්. අන්න ඉතින්ට ක්‍රමයිින් යන්ඩෝන දැ උඩු හිතේ කොච්චර කල් භාවනාව හිටියත් හිත සංවර්ධනය වෙන්න දියුණු වෙ නෑ. ඔහේ ඉන්න එක තමයි තියෙන් නැකටල ගරවසිීවර නමුතියි තිහිතට ගියෝ අප සිතේ දියුණුවක් ඇතිවෙනවා. එතකොට මේ දියනුව තමයි අපිට ඕන ඒ අන්න එතෙන්ට යන්ඩ උත්සාහ කරන්න. කොහොමද ගියා කෙල දන්නේ. අපි අතිිහිට ගියා කල දැනගන්න ඉගියයක්ක් කොන්න ොට දෙේනවා ොකදදගේ. ඔබ භාාවනාකරගෙන අදකට බාහිර සසාද්ධ එකක්ත් එහෙ ඇතිවෙනවා. ආනේ ඇහෙෙන් තත්තිට පත් වනා කියෙන ඔබ යටිහිතට හිල්ල එක තමයි අවශ්‍ය. ඊළඟට ඔබට තවදිගී අත් දෙනවා ඔබට රූප පේන්න පටන් ගන්නවා ආම රූප රැන්්ඩම් රූප පේන්න පටන් ගන්න. අන්නේ ෆරූප පේනවන අන ඒත් ඔබ යටහිත ගිහිල්ලා හැවයි රූපාලන චේතනාව භාවනාවට වාඩිවෙන්ඩිපා. එහෙමුණොත් රූප පේෙ නෑ මොක් අත් නැති වෙලා යන එතකොට. ඒ නිසා යටහිත තමයි අපි අවධකර ගණ්ඩෝන ඉතින්ට තමයි අන්්ඩෝන් මන් නැවත කියනවා? දු තේයටට ත කියලා හෙම දෙයක් නෑ මේක තේරුම් ගන්න ඔවන්න නිසාතමයි මම කියන්න ඒ නිසා ඔබ උත්සාහ කරන්න හිතේ ගැඹුරට පත්ලට බොටම එකට යන් අන්න හිතෙන්ට ගියොත් අපට පුළුවන් මේ භාවනාවේ ප්‍රතිඵල දකින්න මේ සමත මෛත්‍රී භාවනාවක් ඔබට කිව්ේ. ගැඹුරු භාවනාවක් නෙවෙේ අන්නේ ගියොත් ඔබේ හිතේ දියුණුවක් ඇති කරගන්න පුළුවන් එවැනි තත්ත්යක් ඇති කරගන්නට මේ බනපදය ඔට ශක් වේවායි මා ප්‍රාර්ථනා කරන. පන්නතුනි අද මේ ඒහි පස්සිකෝ ධර්මදේශනාව සඳහා දායකත්තේ ත් පින්වත් ඔබට ඔබනම මිය ගිය යමෙක් කඇත්තන්ගේ සියලු දෙනාට මේ පින් අපත් පත් ඒවා ඒඇයි සුකිත මුදිිත. ඒගේ මේ බනපදේ ශ්‍රවණය ක ලක්වැසි ලෝ වැසි සියලු දෙදනාටම යහපතත්ක්ම වේවා. මේ ඒහි පස්සිිකෝ ධර්මදේශාව මාලාව නිෂ්පාදනය කරමින් ඔබ වෙතගෙන එන. මෙ තිරයේ පිටුපස විශාල පිරිසකගේ එකතුවක්මි. ඒ නිසා ස්වර්ණවාහිනෙ ඒහි පස්සකෝ නිෂ්පාදන කණ්ඩායීමටද. නිදු නිරෝගි බව දීර්ගාව සම්පත්තිය වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. බණ්ඩාර වෙල දිගන තැන්නේ අනුලාවාසහි පදිංචිව සිටි ලොකුලියනගේ ගුණසේකර අපගේ පියාණන් වසර අසු දෙකක් ආයු වනදා අපාතරින් වියෝ වී අදට වසර දහටක්ගතවී ඇත. වඩාරවෙල ඉනිකම් බැත්තහි විසූ නන්දවතයේ ලොකුලියනගේ සෝයිරිය වියෝවී වසර එකුළහක් ගතවී ඇත. ඒ දෙතනාටත් සංසාරගත සියලු ඥාතන්ටත් පෙන් අනුමෝතන් වී ඉක්මන් භවයකදී උතුම් නිවණින් සැනසීම ලැබේවා සුජීවත්ව සිටින ඥාතීන්ටත් ලෝකවාසීන්ටත් නිතුප නීරෝකී සුවය ලැබේවා අනුලහ ධනවර්ධන දියනිය BL ධනවර්ධන බෑනා මුණුපුරු මිනිපිරියන් හා මේ මිනිපුරාවිසින් අද දින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලති